ඉරහඳ පවතින සාක්කල් ලංකාවේ සියලුම දේපොළ සහ ඉරහඳ පවතින සාක්කල් මහා සංඝයාද බුදුන් ප්‍රමුඛ මහා සංඝයාද පූජා කරපු මේවා ආරක්ෂා කරගන්න පුරා විද්‍යා දිපාර්තමේන්තුවේ ඉන්නවම කලින්ම මරන්න ඕනේ මහත්මයා රජවරු හතර දෙනෙක්ගේ ලේකන සාහිත්‍යම ඍටිගල තියෙන ජේතවනාරාමයේට ඔය මාමුනි වැවේ ආදායම් බදු ලැබෙන බදු ගෙව්වය කියලා ශිලා ලේකන සාහිත්‍යම බොහෝ තොරතුරු තියෙනවා රාමරත්නමාගේ රත්තරන් කඩුව අඩි පහමාරක් දිග රත්තරන් කඩුව පොඩි එකක් එහෙම නෙමෙයි ඒක තියෙනවා හරියටම සංපත්තා දැන් අද ලංකාවේ ජනතාවට ගියාම සුදුහුණු ගාලා ලක්කන්ට ඔය තියෙන තිස්ස මහදාම විහාරය නෙමෙයි කාවන්තිස මහරත්නමා විසින් කරවා වූ තිස්ස මහදාමේ තියෙන්නේ ඔය වංගල් සෑ භූමියේ ඔය හදලා තියෙන එකේ හරිද ඔව් තෝ දන්නවද එහෙම රත්නමාගේ විසව කවුද කියලා ආයුබෝවන් මහත්තයා ආයුබෝවන් මහත්තයා අලුත් වීඩියෝ එකක් දැක්ක මේ තෝනිගල සෙල්ලිපියක් ගැන මේ ඉරහඳ පවතින තාක්කල් කියලා එහෙම දෙයක් තියෙන්න පුළුවන්ද මහත්තයා ඔව් ඊයේ ඔය මේ මගේ YouTube නාලිකාවට අපේ ළමයා කියලා දාලා තිබුණා මම දැක්ක අදෝල්දේ ඕක ගැන මම දිරා ගණන් වල මම වීඩියෝ පොත්පත් වල දාපේ මම ඔය තෝනිගල කියන කියලා ඇති ලෝකේ විශාලම ලිපිය කියලා. මේ ලිපි දෙකක් තියෙනවා. ඉතින් මේ ඔය සෙල් ලිපිය මයින්කොට දිග මයින් අපේ නෝන් තමයි ටේප් එක ගැල්ලුනේ. 93 4 වගේ කාල 5 මේ කාලවල. ආහා. කොමාරිය සෙල් ලිපිය මහත්මයා ඉරහඳ පවතින තාක්කල් නොනැති පවතින්න කියලා මේ ගලේ ලියන්නේ ඉරහඳ පවතින තාක්කල්ම තියෙන්නයි. ඔව්. නමුත් මේ ලියන්න ආව සියලුම ලේඛන ගල්වල මේ ලියන ලේඛන ඉගහඳ පවතින සාක්කල් තියෙන්නේ නැහැ මිනිසාගේ මිනිස් ක්‍රියාකාරකම් පුල. දැන් අපි උදාහරණයක් ගන්න නම් හොඳම සහතිකයක් තමයි හොඳම කාරණාවක් තමයි හොඳම සාක්ෂියක් තමයි ඔය පුත්තලම් දිස්ත්‍රික්කයේ ආනමඩුව ඔය ඌරියාව රදවිගම පාරේ තියෙන සෝනිකල සහ ලතෝනිකල සෙල්ලිපි දෙක එතකොට ඔය සෙල්ලිපි දෙක මතු උපදින මෛත්‍රී බෝසතුන්ගේ පියාණන් වෙන කාවන්තිස රජතුමත් මතු උපදින මෛත්‍රී බෝසතුන්ගේ පියවන ගෝඨාභය හේවත් ගමිනේ පරමක අභය රජතුමාවත් සිහි කරමින් පරමක අභය පුත පරමක තිසහ අච්චගිරික තිස්ස පවතෙහි කියලා අච්චගිරික තිස්ස පබ්බත විහාරයට පූජා කළා කියලා මහා ලේඛනයන් අඟල් 14ක් විතර උසක අඟල් 8ක් 9ක් පල්ලට මහා විශාල අකු වලින් ඔය ගලේ අඩි 128ක් දිගට ලේඛනය ලියලා තියෙනවා. ඒකට ඉරහඳ පවතින සාක්කල් ලෝකෙ තියෙන තමයි දීවේ. ඔව්. ඒතර ඔය ලිපිය ලියලා මගේ ගණනේ අනුව මගේ කාල නීරය සහ මගේ ඉතිහාස දැනුම අනුව ඒ මම කියන අලුත් මතවාදයක් ඔය සෙල්ලිපිය අවුරුදු 2500ක් පැරණි. يعني බුදුහාමුදුර ජීවමාන කාලයේම ඉන්න බුදුහාමුදුරට අවුරුදු 110ක් වගේ වයස වෙනකොට මේ කරපු ලේඛනය. මොකද ඔය බුදුහාමුදුර අවුරුදු 80ක් ජීවත් වුණා කියද්දි ඒක බොරු කතාවක්. බුදුහාමුදුර අවුරුදු 120ක් ආවේ වන්දර තමයි අවසන් ගමන් ගියේ. ඒක නිසා මේ මම මේ කියන කතාව ඇහෙනවද දන්නේ නැහැ ඔය වීඩියෝ එක අහන අයට බුදුමා ගොඩක් දුරින් ඉන්නේ ඒකයි මම මේ කල්පනා කරලා ළඟ කාලම මම දැයි ඇහෙනව නේද එතකොට මේ මාත්‍යදන් අපි ලිපිය කියවන්නේ පරමක අභයගේ පුතා නෑ එයාගේ පුතා දේවලපිය මහරජ ගමිනී අභය කියන මහරජතුමා විසින් මහා විශාල නැව සමාගම් අයිති මේ සමාගම් මඩුක සල්ලියපු කියන නැව අයිති සමාගම් වල ඒ සහෝදර ඥාති දරුවෝ එකතු වෙලා මේ ශිලාලේඛනය අවසන් වශයෙන් ලියලා අච්චගිරික තිස්ස පබ්බත විහාරේ ලියලා තියෙනවා. ඒතර අච්චගිරික තිස්ස පබ්බත විහාරේ කියන්නේ අද පරමාකන්ද විහාරේ ඒකේ ගෝඨාභයගේ පුතා ගුවන් නැව කපිතාන් වගේ.
නැව් කපිතාන්වරයෙක් නැව් වෛද්‍යකාරයෙක් සහ තානාපතිවරයෙක් කියලා සිරාලේඛනයේ සඳහන් වෙනවා අය පරමාකම්බල විහාරයේ බුදුගේ දැන්ට බුදුගේ හදලා තියෙන උගලක් මහා අදි 67 ක කුලින් තියෙන සිරාලේඛනයේ ඒක සටහන් වෙනවා මහගල් පර්වතී තව සිල්ලි ගොඩාක් එතන තියෙනවා පරමාකන්දේ මම ඔය නැවතිලා ඉන්න එකෙන් දවස් දෙක තුනේ පරිශන කරලා පරමාකන්දේ නායක හඳුනස බුලිහාගුරුත් එක්ක ඊළඟට ඔය මහත්තයා දෙල්ලිපිය ඉලහඳ පාව ඉලහඳ පවතින ස්වාක්කල් තියෙනවා කියලා කීවට ඒක පරම සත්‍යයක් ඒක ඇත්ත නමුත් ස්වභාවික විපත් හෝ මිනිසා විසින් කරන්නා වූ ක්‍රියාකාරකම් නිසා සමහර ලේකන විනාශ වෙනවා ඒකට හොඳම උදාහරණය තමයි සෝනිකර සෙල්ලිපිය සහ ලසෝනිකර සෙල්ලිපිය ඕක විනාශ වෙලා නරක් වුණේ පුරාවිද්‍ය දෙපාර්තමේන්තුවේ නිරදරුව කරපු වැඩ හින්දා ඒ කියන්නේ අද ලංකාවේ ජීවත් වෙන බැද්දලුත් දැන්ට ජීවත් වෙන මේ මොහොතේ ජීවත් වෙන වැටුප් ගන්න සහ විශ්‍රාම වැටුප් ගන්න පුරාවිද්‍ය දෙපාර්තමේන්තුවේ අය ඕකට යෝජනාවක් ගෙනාවා ඔය සෙල්ලිපිය අලින් අලි පෑගිලා කැල්ල විනාශ වෙයි වලස්සු පෑගිලා කැල්ල විනාශ වෙයි එතකොට තව තව ගෝනු මෝ වගේ සත්තු දුවලා ගිහිල්ලා ඕක විනාශ වෙයි කියලා මහත්තයා පුරාවිද්‍ය දෙපාර්තමේන්තුවේ කට්ටිය සාකච්ඡා කළා පුරාවිද්‍ය දෙපාර්තමේන්තුවේ උපදේශක මඩුල්ලගේ අනුදැනුම මත ඔය සෙල්ලිපි දෙක ආරක්ෂා කරගෙන යකඩ මේ ගේච් ඔය අඟල් දෙකේ බටවලින් ඕක වටේට ගැහුවා වැටා සෙල්ලිපි දෙක ආරක්ෂා කරගන්න දැන් අවුරුදු 2500ක් මේ සෙල්ලිපි දෙක 1980 වෙනකන් ආරක්ෂා වුණා පුරාවිද්‍යාවෙන් මේ 80 වෙනු පස්සේ 90න් පස්සේ 90න් පස්සේ හොඳ ඕකල ගැහුවා වැටා ගහන්න කියලා මුම් මහ විශාල ගල් විදින නිදන් මුම් ඔක්කොම නිදන් ආන නිදන් පාළුවනේ පුරාවිද්‍යාව ඉන්නේ ඕන් ගියලා ගල් විදින ඒවා විදලා වෙලා අර සෙල්ලිපි අර සෙල්ලිපියක අඟල් 20ක් වගේ උඩින් ගල් විදල වෙලා ගල් විදින උඩ ගල දෙදරලා සෙල්ලිපි පොපොරලා තියෙන්නේ අකුරු ඒක කළා වෙලා මේ ඕකට කණු හිටවලා සිමෙන්ට් කොන්ක්‍රීට් දැම්මා එතකොට ඔතෙන්ට පුරාවිද්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් ගියෙත් නැ බලන්න සහකාර පුරාවිද්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් ගියෙත් නැ සහකාර නිලධරුව ගියෙත් නැ ඕක කසිප්පු ගහලා කසිප්පු බීලා බැද කරන ගමේ බේබද්දු ටික තමයි වැඩේ බාර දුන්නේ මොකද එතකොට මොකද කරේ පුරාවිද්‍ය උන් ගිහිල්ලා උන් වෙන වෙන මගුල් වල ගියා වැඩේ බාර දෙලා මුන් කරමු දේ මොකද යහුවා ගල විද්දලා රිමින්ද ටිකන් ලැබෙලා රිමින්ද කොට්ට ටිකේ දීප කොට්ට ටිකේ යන්තම් වතුර ටිකක් දාලා උණු කරලා බියර කරලා යනවා කසිප්පු ටිකක් ගාලා මුන් ඒක රිමින්ද ටික ගෙවල් වලට අරන් ගියා ගහලා අර රිමින්ද ටික ඔක්කොම දිය වෙලා ගලාගෙන ඇවිල්ලා අර අවුල් 2400ක් පම්බියක් දීලා අකුරු ටික සම්පූර්ණ විනාශ වුණා මේ රිමින්ද වල රිසට ඉතින් ඒක නිසා මාත්‍යෝ ඉරහඳ පවතින සාක්කල් ලියන්න දීපු සෙල්ලිපි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විනිසිට විනාශ කරනවා කියන එක මම කියනවා නැත්නම් ඉරහඳ පවතින සාක්කල් තියෙන්න පුළුවන් මොකද දැන් අවුරු ඕක ලියපු දවසේ ඉඳලාම 1990 වෙනකන් ওই සෙල්ලිපි ටික ආරක්ෂා වුණානේ මේ 90න් පස්සේ පුරාවිද්‍යාවෙන් ගිහලා කම්බියට ගෑවේ ගහලා සෙල්ලිපි කැල්ලා ගල කල්ලා අර එකෙන් ඔතන ඔල් කටුවක් දාලා උසල යකලියක් දාලා කල්ලා ගල් පතුරක් ගලවලා ගියා තියෙන එහා පැත්තේ දෙවෙනි සෙල්ලිපි. හොඳ අකුරු අඩුයි. ඉතින් ඒක නිසා මම මේ කියන්නේ මේ ඉරහඳ පවතින සාක්කල් ලංකාවේ සියලුම දේපොළ සහ ඉරහඳ පවතින සාක්කල් මහා සංඝයාන බුදුන් ප්‍රමුඛ මහා සංඝයාන පූජා කරපු මේවා ආරක්ෂා කරගන්නම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉන්නවම කලින්ම මරන්න ඕනේ මහත්තයෝ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉන්නවම කලින්ම මරන්න ඕනේ ඔක්කොම ටික. මරලා උඹ කොයාරි තෝරන කර ගාලා වැල්ලා ගිනි තිබ්බනම් උන් පණ පිටිම ගිනි තිබ්බනම් ඕක ආරක්ෂා කරන්න පුළුවන් මම මේ මොකද මේ සෙල්ලිපි ඔක්කොම විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උන් ඊළඟට වෙනත් පැයට විනාශ කරන්න කියලා ලිඛිත ලේඛන දෙනවා දැන් මහා විශාල සෙල්ලිපි තියෙන භූමි මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මහින්ද රාජපක්ෂ මහත්තයා ආරක්ෂක ලේකම්තුමාලාගේ නියෝග කියලා වෙලලා කෙලිම බාර දෙනවා ගල් කඩලා ඉවරලා පාරවල් හදන්න ගන්න කෙලිම සෙල්ලිපිත් එක්කම කඩන පාරවල් හදන්න ගන්නවා අධිවේගී පාරවල් වලට එතකොට මම දැක්ක මේ ළඟදී මේ ඕනම් ඔය නීති අනුපත දැන් වැවක් කිහින්න ගියා මාත්‍ය පුරාවිද්‍ය දෙපාර්තමේන්තුවේ ඕනේ නැහැ වැව් විහින්න දැන් මෙච්චර කල් ලංකාවේ වැව්වේ වැව් විස්ස නැහැ නේ පුරාවිද්‍ය දෙපාර්තමේන්තුවෙන් අවසර අරගෙන ඔව් මහත්තයාගෙන් ඒක නැත්තම් අහන්න හිටියේ එතකොට මේ ළඟදී මාත්‍ය චීනෙන් ඇවිල්ලා තිස්ස මහරාමේ වැවක් ගොඩ දානවා කියලා හැන වාදයක් තිබුණා තිරස ආයතනයේ. ඕක හෙලිකලා කියලා තිරසේ බලපත්‍රය තහනම් කරනවා කියලා තිබුණා විකාශන බලපත්‍රය.
බැලුවා මේක හරන්න කියන දින කවුද මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ලොකු අයියා සමහර රාජපක්ෂ චීන කට්ටිය නිකන් හමුදා යනුගේ යනුගෙන හරනවාගේ මහත්තයෝ ලංකාවේ වැව් ලක්ෂ ගානක් තියෙනවා ඔය වැව් හැරුවේ ලංකාවේ කට්ටිය ලංකාවේ කට්ටිය හැදුවේ ඔය ඔක්කොම නඩුත් කරේ ලංකාවේ මේ 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 මෑතක ඉඳන් තමයි ඔය මේ ඔය වැව් හදන වැව් සුරක්ෂිත කරන ක්‍රමය නැති වෙලා ගියේ රාජ්‍ය පරිපාලනයේ වර්ධකක මේ මෑතකදී දැන් අවුරුදු 40 ක ඉඳලා पराक्रम भाव समुद्रेटाव मंदा नूर वेब वसब वेब वसवाकुल बसवाकुल महाविशाल අක්කර දාස්කාරක භූමියක වැව සුද්ධ මොකද කළේ ගම්මුත් එකතු වෙලා මේ 1800 ගණන් වල මේ මේවා කොහොම ගොඩ කෙරෙව්වා කඳු කප්පලා ගොඩ කළා ගොඩ කරලා එහෙට මෙහෙට පාරවල් දාලා ඔක්කොම විනාශ කළා වැව ලංකලා තියෙන මහත්තයා බුදුහාමුදුරනේ නමයි ආ ඒකයි වැඩි ඒව මහත්තයා ඒතර පුරා විද්‍යාවකින් දන්නේ නැද්ද महामुनि බුදුන්ගේ ශ්‍රී නාමයට පූජා කරමු මහා වැවත්තුන මහත්තයෝ අද මේ වැවේ නටබුන්වත් දකින්නවත් එක වතුර පොදක් නැහැ මම දැන් අවස්ථා 10 15 කියලා බලලා ඉතින් ආවදින් ඔයක කල්පම වෙනත් අයලා කියලා තියෙනවා මහත්තයෝ ඔය වැව පිළිබඳව සහ ඔය මහමුනි වැව පිළිබඳව රජවරු 7 දෙනෙක්ගේ ලේඛන සාහිත්‍යම ක්‍රිටිකලා තියෙන ජේතවනාරාමයට ඔය මහමුනි වැවේ ආදායම් බදු ලැබෙන බදු ගෙව්වය කියලා ශිලා ලේඛන සාහිත්‍ය බොහෝ තොරතුරු තියෙනවා. නමුත් අද ඒක නිසා මම මේ ආරාධනාවක් කරන්න කැමතියි ඔබතුමා දන්න ඇති කියන ජනාධිපතිතුමාගේ ලේකම් ලේකම්ලාගේ තව තව අය ඔබතුමා දන්නවනේ ඒ නිසා පණිවිඩය යවලා කියන්න මේ ඔය තිස්ස මහරාමේ වතුර තියෙන බව තිසර මහරාමේ දැන් වතුර තියලා පාවිච්චි කරන බව ආයි සුද්ධ කරන්න දෙයක් නැහැ නේ මාත් වැලිය අරන් දාලා රොම්ම අරන් දාන්න දෙයක් නැහැ නේ ඒක නිසා අන්න තියෙනවා මරදාන් කල් වල ඉඳලා ඒකේ කතාව නම් කියන රොම්මඩ නෙවෙයි වෙන මොනවද හොයන්නේ කියලා ඔය මහත්තයෝ රොම්මඩ නෙමෙයි හොයන්නේ ඕක හොයනවා ඇත්ත සමායට මහින්ද රාජපක්ෂ මහත්තයාට හරි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට හරි එහෙම නැත්නම් මේ නාම රාජපක්ෂ මහත්තයාට ඉදිරියේදී හැමදාම මේ රටේ ජනාධිපති වෙලා ඉන්න කියලා දොටුගම රජුගේ ඕකර වීෂ කරමු කඩුව හොයනවත් දන්නේ නැහැ නේ. ඔව් එහෙම කතාවක් කියනවා. ඔව් මොකද මහින්ද රාජපක්ෂ මහත්තයා ඉස්සර අසලීපියක් දිමන දොටුගම රජුගේ කඩුව හොයන්න. ඒ හොයන්න කියලා එකපාරක් කෙල්ලව ගත්තා. මේ මේ කඩු කෙළුවාට ගිහිල්ලා. කොහෙද වලව්වක් කරන්න ගිහිල්ලා මේ ඇමිලි පිටිය පැත්තේ පලාමෝලේ පැත්තේ වලව්වක් කරන්න ගිහිල්ලා කෙල්ලව ගත්ත එකපාරක්. ඒ කෙසේ වෙතත් ඒක දන්නවා දන්න අය දන්නේ මං ඒවා කියන්න ඕනේ නැහැ. එතකොට ඉතින් මාත්‍ය චීනේ කට්ටියට ඇවිල්ලා වැව් හදනවා නම් ඔන්න මාත්‍ය මම වැව් ටික කියන්නම්. මම එක වැවක් පෙන්නන්නම් ඔබතුමාට දැන්. වීඩියෝ කරන් දෙන්න පුළුවන් මෙතන වැවක් තියෙනවා. මෙන්න වැව තියෙනවා පුළුවන් නම් ඇවිල්ලා මේ මාත්‍ය එන්නකො වැව පෙන්නන්න ඔබතුමාට. මෙන්න වැව පුළුවන් නම් ඔන්න ඔන්න මාත්‍ය වැව වීඩියෝ කරන් දෙන්න මාත්‍ය. ඔන්න දිනා වැව. ඔය වැව පජාම් කරන්න කරන්නකො. මේ වෙල්යායක් වෙලා තින්නේ වැව තමයි දැන්නේ මුල්ලටම ගිහින් අල්ලන්නකො මහත්තයා ඔය තියෙන වැව මහත්තයා ගාගා ගිහලා පල්ලයට අල්ලන්නකො නාමාත් ගෑන් වටේටම අල්ලලා පෙන්නලා වැව පෙන්නන්න
කරන්න පුළුවන් නම් ප්‍රතිසංකරණ කරන්න බැරි නම් හරියන්නේ නැහැ. හරි. එතකොට ඔය තියෙන වැව ඔය තියෙන වැව අන්න පල්ලෙන් අරෝව තියෙනවා අන්න බිසෝ කොටුව තියෙනවා ඔක්කොම වේල්ලා තියෙනවා ඔක්කොම තියෙනවා මොකද අඩුපාඩුවක් නැහැ. මෙන්න මේ වැව ඔය තියෙන වැව ඔය වැව ඇවිල්ලා චීන කට්ටියට හමුදා ඇඳුම් අඳගෙන ආවේ හමුදා ඇඳුම් නැතුව ආවේ මේ මහත්තයෝ මේ කියන්නකෝ මේ මේ පුළුවන් නම් ඕක මේ ප්‍රතිශක්තිකරණ කරලා මේ ගමේ කට්ටිය මොකක් හරි කරන්න කියලා මේ මේක මම මේ දැන් මේක ඉන්නවා දෙන්නේ ඊළඟට ඒකෙත් මහත්තයා මොකක් හරි වටිනා දෙයක් තියෙනවා කිව්වනම් සමහර විට ඔව් දැන් ඔය රහලන්න ඉතින් ඔකල චීනෙන් ගේන්න ඕනේ මහත්තයා ලංකාවේ ලංකාවේ වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ මහා මාර්ග දෙපාර්තමේන්තුවේ ඉතින් ලංකාවේ මහා මාර්ග දෙපාර්තමේන්තුවේ කිව්වනම් හරිනේ දැන් චීනෙන් ආවිලා හරන්නේ කවුද කියලා අපි දන්නේ නැහැනේ එහෙම නම් ලංකාවේ ඉන්න මහා මාර්ග දෙපාර්තමේන්තුවේ දැන් වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ වැඩේ කෙරෙන්නේ නැත්තම් දෙනවා මහා මාර්ග දෙපාර්තමේන්තුවට ඔව් महामार्ग दीपाल में तो करेंगे मेरे को दीवर मात्र मुको दंग आप लंका यानी मात्यो हर दिन महत्ते दिन रस्सा लंका मात्यो माल बाण दान देखा इन वाणी माल बाण दान देखा दान वाइद्य मात जाने मोल बुटवट एक दान माल बाण माल बाण दान देखा दान दीवर मात जाने बोट लोग वो दान लंका में कोरोना वसंग से හොඳකන්න පළවෙනි දොස්තරට ඒ විද්‍යාත්මක වනේ මම ආ ඒ විද්‍යාත්මක ක්‍රමයකට එතකොට ඒ අපේ ලංකාව එතකොට මේ මේ ගමක ටිකක් මේ උසස් විදියට හිටපු ඉඳලා ගිය කෙනෙක් එහෙම ඉන්නවා නම් කවුරු හරි මේ ඒගොල්ලන්ට දාව දෙනවා මහත්තෝ ඉස්පායතන ටිකක් අපේ ලංකාවේ අමුතු වැඩ වගේක් තියෙනවා ඒක ඕනේ නැහැ. ඉතින් මම මේ කියන්නේ වැවක් මෙන්න තියෙනවා වැව. ඔව්. පොළවන් නම් පුරාවිද්‍ය දෙපාර්තමේන්තුව දැන් පුරාවිද්‍ය දෙපාර්තමේන්තුවේ නැති අර වැව හරන්න කියලා බලපත්‍ර දුන්නා. දැන් මීට කලින් ලංකාවේ වැව හරන්න කියලා මේ පිටරටවලට පුරාවිද්‍ය දෙපාර්තමේන්තුවෙන් අවසර පත්‍ර දුන්නේ නැහැ ලංකාවේ වැව හරන්න කියලා. දැන් අවසර අරගෙනම කරනවා. කවුද කරන්නේ ජනාධිපතිතුමා රාජපක්ෂ පවුලේ දිවිස රැව හරනවා. ඒක වෙන කවුරක් කන්නේ අක්කොමනේ රාජපක්ෂ පිරිසේ. තමයි රාජපක්ෂ. ඇතුළු ලංගම් කියන ඕනේ දන්නවනේ රාජදික්කිනු. ඒගොල්ලෝ වැව් හරනවා. ඉතින් මහින්ද රාජපක්ෂ මහත්තයෝ ඔන්න කරනවා නම් නියම වැඩේ. මං හරියටම කියන්නම්. රාවණ රජතුමාගේ රත්තරන් කඩුව අඩි පහමාරක් දිග රත්තරන් කඩුව. මඩහොරවට යටින් තියෙන ගල් කුට්ටිය යට. හරියටම තියෙනවා. ඒ කියන්නේ ඔබතුමාට මේක තේරෙනවා දන්නා මේක වීඩියෝ එක අහනවා නම් කවුරු හරි ඒ වැව පිළිබඳව දන්නා ඒවා වැවේ බිසෝකුණු වලට යටින් තියෙනවා මඩහොරවුව. ඒ මඩහොරවට යටින් මාත්‍යෝ අඩි 14 පල්ල 14 පල්ල මහා විශාල ගල් ඈල්ලක් දාලා ඒ ගල් ඈල්ලට යටින් අන්න රාවණ රජතුමාගේ කඩුව තැම්පත් කරලා තිනවා. ඔන්න මාත්‍යෝ ගන්නවා නම් එතකොට ඒක ගත්තාම අර වැවක් ජොඩ වෙනවා. රාවණ රජතුමාගේ කඩුවක් වෙනවා. තේනවද කියන්නේ? රාවණ රජතුමාගේ කඩුවක් වෙනවා රත්තරන් කඩුව. අර මාමිණියාව වැවක් මත වෙනවා. මාමියා වැවේ රාජි සෙල්ලිපි 4ක් තියෙනවා. ඒ සෙල්ලිපි 4ක් මත වෙනවා. එතකොට අකුරු 25000 ගාන ලියපු ලේකන 4ක් වෙනවා මුළු 4 පොළොව යට. වැවට යට වෙලා. ඒ ඔක්කොම ලේකන ටික මත වෙනවා. ඒ ලේකන 4ෙන් තමයි කියන්නේ රිටිකල ජේතවනාරාම කියලා බුදුහාමුදුර වැඩ වාසය කරපු ඒ ජේතවනාරාම විහාරය පිළිබඳව ලියවිච්ච මහා විශ්වල ගහ බුදුන් ජීවමානව ඉන්නකොට බුදුන්ගේ නමින් චෛත්‍යයක් හදනවා බ්‍රහ්මදත්ත කියලා. ප්‍රභුවරයෙක් අමතිවරයෙක් ඒ කියන්නේ යට ගිය දවස බර්ණස් නුඹල බ්‍රහ්මදත්ත නම් රජු කෙනේ රාජ්‍ය කරන සමයේ අප මහබෝසතාණෝ කියන බ්‍රහ්මදත්ත පරපුරේ අවසාන බ්‍රහ්මදත්ත පිටිකල හිටපු එයා හදලා දෙනවා බුදුහාමුදුරන්ට පූජා කළා ස්තූපයේ සහිත තුඹ තුඹක් බුදුන්ගේ නමින් මේක ලේකන සහිතම දෙලිපිය තියෙනවා එතකොට මම ඊයේ වීඩියෝ එකක මීට පෙර වීඩියෝ එකක මම ගැන කියලා ඇති විදියට හමු වෙයි එතකොට මෙන්න මේක මතු කරගන්න පුළුවන්. ඒ වගේම මේ මොකද්ද තව කියන්න හිටියේ මට මතක නැහැ මහත්තයා මොකද්ද කියන්නේ කතන්දරේ. මහත්තයා විශේෂ දෙයක් මේ කියන්නේ තින්නේ. ඈ
විශේෂ දෙයක් මේ කියන්නේ යාටනේ ආ මන් අප අබැර ඕ තිස්ස මහරාමේ වැව ගොල්ලන ඩොලා හොඳයි අන්න මර්ධන් කඩවල ඉඳලා මර්ධන් කඩවල හන්දියේ ඉඳලා කාපට් පාර කිලින්ම හබරණ පාරේ මාමිණියාව කනත්ත තියෙනවා ඒ කන ඒ භූමියේ ඔන්න වැව තියෙනවා හැබැයි අද වැව නැහැ පාරවල් තියෙනවා නියරවල් තියෙනවා තව තව තැන් තැන් ගස් කොළන් තියෙනවා මේ ඔක්කොම සුද්ධ කරලා කොළන් ගා හදන්න හරියට හදන්න ඔය මොන්න මෙරියාන පැත්තෙන් අන්දනංගෙලි බලන ගෑනු කෙනෙකුයි කපු මහත්තයෝ යාලගෙන කියලා අන්දනංගෙලි කියන් බලන හරියටම සියෙන්දර පෙන්න එතකොට මේ මුළු ඔක්කොම සුද්ධ කරලා ගොඩ දාන්න අන්න රට සංවර්ධනය වෙනවා වැවක් ඇදලා ඒක හොඳයි එතකොට ඔය තිස්ස මහරාමේ වැව ගොඩ දාන ගමන් මම සහයෝජනාවක් කරන්න ඔබතුමාට පුළුවන් නම් කියන්න ඔය තිස්ස මහරාම නගරයේ කාවන්තිස රජතුමා විසින් කරපු තිස්ස මහ වෙහෙර ඔය දැන් තියෙන එක නෙමෙයි. ඒ කියන්නේ දැන් අද ලංකාවේ ජනතාවට ගියාම සුදුහුණු ගාලා ලක්කන්ට ඔය තියෙන තිස්ස මහරාම විහාරය නෙමෙයි කාවන්තිස මහ රජතුමා විසින් කරවා වූ තිස්ස මහරාමේ තියෙන්නේ ඔය චෛත්‍යය සහ ඔය පොළොවේ තිස්ස මහරාම නගරයේ යට පොළොව යට පොළොවෙන් අඩි 28ක් යට අඩි 28ක් යට අඩි 70 කොයි 28 කොයි අතර පරාසය තුල අඩි 120 විස්සක් දිග බුදු පිළිම අඩි 72 දෙකක් දිග බුදු පිළිම අඩි 30ක් දිග බුදු පිළිම අඩි 80ක් අඩි 30 සිට අඩි 120 දක්වා බුදු පිළිම සිය ගානක් ඔය නගරය යට හරහට වැල්ලා වැලි වලින් යට වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මහා විශාල මුහුදු කොට ගැනීමක් වෙලා ඔය භූමිය එහෙම් පිටින්ම යට වුණා. ඒ යට වෙලා අවුරුදු වසර ගානක් ගියාට පසු තමයි ඔය දැන් තියෙන තිස් මහ වේරේවත් යටාල වෙහෙරව විහාරවල් පසු කාලේ ඒ උඩ ගොඩ නැගුවේ. මොකද හේතුව දැන් ඔය රුවන්වැලි සෑය 1890 න් පස්සේ සුද්ධ විසින් හොයාගෙන ඔය නාලම්පනාවේ හාමුදුරේ කෙහෙම ගිහිල්ලා මේවා හදුවට ඕක ගඩොල් ගොඩක් තිබුණේ මාත්‍යෝ. ඔය දුටුගම් රජු හදපු රුවන්වැලි සෑයක් නෙමෙයි. ඉතින් ඒක නිසා මම දැක්ක මේ ළඟදී රාජසමඳ මහත්තයාගේ වීඩියෝ එකක් තියෙනවා රුවන්වැලි සෑයේ වර්ණාව මන්ත කතාවෙන් අරන් කියනවා. හැබැයි ඔය රුවන්වැලි සෑයට මුල් ගල තියෙන වෙලාවේ කෝටි 20කට වැඩි ආඳුර ඇවිල්ලා තියෙනවා. කෝටි 20. ඔව්. මොතේ තියෙන්නේ නම් ඉතින් ආහාර රකින් මෙච්චර ආවා ආහාර රකින් මෙච්චර ආවා එක පන්සලකින් ආව වැඩන 96000 ගන්න. ඉතින් එතකොට කෝටි ගානක් මහත්තයෝ. ඉතින් එහෙනම් කොහොමද ඒ එච්චර ඉඩ කඩක් තිබිලාද මහත්තයෝ? මහත්තයෝ ලංකාවේ තියෙන්නේ නැහැ එච්චර ඉන්න. ලුවන් ඇස්සෑය අච්චාරම දාන්න යන්නේ. ඔව්. ඉතින් ඒක නිසා එතකොට එච්චර හාමුදුරු ඉන්න පුළුවන් ඒ හාමුදුරුවන් ගාන බැලුවා මහත්තයෝ ලෝක ජනගහනයට වඩා මිසු නාගර වැඩි. ඉතින් ඒ වගේ කතාවක් තියෙනවා ඒක අපුසයෝත්‍ය කියලා. විහිළු කරනවද දන්නවද බදා ගන්නවද නැත්නම් මහවන්තේ කොට්ටයට තියාගෙන බුදියා ගන්නවද කියලා මම දන්නේ නැහැ. ඒක නිසා මට ඕක මතක් වුණාම ඊයේ රෑ මහත් එක පාට හිමියක් දැක්කා. මේ මොකද්ද මත? මම දැන් මතක නැහැනේ. ඊයේ රෑ එක පාටම බුදියන් ඉන්නවනේ පාන්දර දෙකයි. එන්න ගබක් ගාලා නිකන් සද්දයක් ඇහුණා හරියට ඇඳවුට නිකන් පොල් ගෙඩියක් වැන්නා වගේ. ඇද්දක බලනකොට මහ විශාල ගිනි ජාලාවක් වගේ බෝලයක් ගියා උඩට. ගිහිල්ලා ඉවරලා මේ දැන් net එක උඩ යන්න බෑ හිර වෙලා. ගිනි බෝලේ. ඒක එක පාට මෙහෙම දිගෑරුණා මෙහෙම. දිගෑරලා අද්දකක් දිගෑරුණා. ගිනි බෝලේ. දිගෑරලා වෙලා. බා. ගාලා හරියට අර දුමක් පිට වුණා. කපාගෙන යන කේතලයක් වගේ එකක් මතු වුණා මෙහෙම. පස්සේ මම බැලුවා මම රෑ බුදියා ගන්නකොට ඇලින්ගේ පහන තේනාටි බල බල බුදියා ගත්තේ. ඒකද කියන්නේ? බැලුවා මේ ඇලින්ගේ පහනේ පහනේ භූතයා. භූතයා ඇරුණා නිකන්. භූතයාක පාට ඇහැරලා ඉල්ල කියනවා. "ඒ නරයා. ඔය දැනගනි. තෝ මේව එලිකොලම් මරනවා කිව්වා. ආහහ. එහෙම ගුවා. තෝ ඔය එක එක කපන්දල ඔය සෙල්ලිපි තියෙන තැන් වල කා පොට පුළුවන් නම් ගිහලා තිස්ස මහරාමේ වැව කොට දාන එක නවත්තපිය ඕකේ රත්තරන් කට්ටිය කොට දාන්න මුන් හදන්න කියලා. එදින් මාර පහනින් ආව භූතයා කියාගෙන ගියා කපාට. කියාගෙන ගිහලා ඌ කිව්වා කපාට එතන සෙල්ලිපි අත්වෙනවා කියලා අඩි 20 ගානක් දුකල මහයි ඕක යට මහයිසාල ගල්ලාසනෙකුයි විශාල සෙල්ලිපි වගේකුයි තියෙනවා කියලා ආසන සෙල්ලිපි.
ඕම කියනකොට එක පාටම මේ තෝ දන්නවද බොල නරයෝ මෙසමුණු රජුගේ බිසෝ ගැන මෙසමුණු රජුගේ බිසෝට තිබුණ ආසනයක් රුවන්වැලි සෑ භූමියේ ඔය හදලා තියෙන එකේ හරිද ඔව් තෝ දන්නවද මෙසමුණු රජුගේ බිසව කවුද කියලා ඔය සුවර්ණ සුවර්ණපාලි කියලා බෙගුදුවක් කියලා බල ගහ කපලා වෙලලා රුවන් රුවන්වැලි සෑ හදුවා කියලා කියන්නේ ඒ මෙසමුණු රජුගේ යෑනිය බොල ඔව් ඕකිට බයි තමයි යාගහොම දීලා වෙලලා ගහ කපලා සුවර්ණමාලියේ ගහෙන් බෑපන් කියලා දුඩු ගැමු රජු බැදලා වෙලලා ඔය පොළොව යට පොළොවෙන් අඩි 280කට යට කළු ගල් වලින් චෛත්‍යයක් හදුවා බං රුවන් ඇසය කියලා බුදුහාමුදුරන්ගේ දේහයත් සම්පත් කළා ඒ ඈ ඕක ඕක පස්සේ කාලෙ මම වෙනස් කළා බං ඕකේ සම්පූර්ණ විකෘති ඉතිහාස කතාවක් තමයි දැන් ඔය කියන්නේ කියලා මම එක පාට කිව්වා මේ භූතිය කියලා බුස් කරා කියලා बैलुआ පාපේ නිකන් ඔළුව මේ පැත්ත නිකන් බරයි වගේ මගේ මෙතන පාස්සේ මම මාපව ගියා ඇඳට නින්ද කියන ඇයි ඇඳට කියන බුදියා ගන්න කියලා කොට්ටයක් කොට්ටේ පොඩ්ඩක් ආයි ගසලා ඇඳ කොට්ටයක් දෙන කොලයක් ඔව් ලියුමක් වගේ එක නිකන් පරවනම නිකන් දුම්බුරු පාට ගහච්ච කොලයක් තියෙනවා පෞරාණික වගේ ඔව් ඒක ඒක තියෙනවා ඒක අර ආපු බුදියා කොට්ටයක් දෙන කියලා කියනවා बुद्ध राजधानी දෙමළු පළතුරු හොලි මලක්කඩ හිටියේ නෑ මේක සම්පූර්ණ බෞද්ධ රටක් ඒකයි බොලා ඔය මුළු ලංකාව පුරාම තියෙන ගල්වෙන් වල ඔය සෙල්ලිපි ලියලා ගෝතම සමණ කියලා සෙල්ලිපි ලියලා රගස කියලා දාලා තියෙන්නේ ඔය සෝ දැක්කම බොලා පිටමහරජා බලගලික පරුමක සුමන පුත පරුමක චෙමසලෙනේ රජ කිසහාය රජ යසනියදී අගතනකට භගවත් සගත කියලා ලිපියල තියෙන බොලා විහාර මහදී කියන යෑනි තමයි ඔක ලියලා ලියවලා තියෙන්නේ අර මේක නම් මූ ඉඳන් කියවගෙන 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 පාස්ස අර කියාපු ටික වගේ අර කොලේ ලියලා ඔව් පස්සේ ඕක දැන් ඉහළින් කොමාරි දැන් ඔන්න දැන් ඔළුව කැක්කුමයි මගේ ඉන්නව බෑ ඒ පාර මං කරපු දේ අර මං ඔළුව කැක්කුමයි බලන බෙහෙතක් තියෙනවා මාත්‍යෝ ගෙදර අඟල් හතරක් දෙක පුදුපාර කරලා ඒකත් බීලා ඉවරලා මම දාගත්තා ටීවී එක ඒතර කොලේ ඔක්කොම කියවුවද ඔක්කොම කියවනකොට ඔළුව බලා ආවරනේ ඉතින් අර ඒ පාර මම බැලුවා ඒ පාර දැම්ම ටීවී එක ටීවී එක දාලා රාජසෝමේ මහත්තයා රුවන් වැලි සෑයට මුල ආරම්භ කතා ටික බැලුවා. හ්ම්. දැන් බලාගෙන බලාගෙන යනවා. අන්න විස්තර තියෙන අර ටික ඔක්කොම අරකේ. අර බෝධියාලියම කොලේජ් වගේ කතා මේකේ තියෙනවා. හ්ම්. ඒ කියන්නේ රුවන්වැලිසෑය හදන්න ධාතු හොයන්න ගියේ සෝනුත්තර ආන්දර පොළොව බලාගෙන මොහොය දෙදා වෙලා ගියාලු නාගලෝකේ නම් ගිහිල්ලා වෙලා නාගලෝකේ නාගරජුරෝ ඉන්නවලු මහාකාල නාගරජුරෝ. ඒ මහාකාල නාගරජුතුමා ගාව සිවිච්ච රජමාලිගාවේ බට මං කියන එක බොරු නම් උඹ ගිහින් බලපන් ඔය මේ ඔය මහා කාල නාග රජුගේ දුව දෙලිපියක් කරලා තියෙනවා හොඳද ඔය මහා කා ඔය රුවන්වැලි සෑය ධාතු කියලා දීපු ඒ මහා කාල නාග රජුර ඉන්නවනේ ඒ මහා කාල නාග රජුගේ දුව කරවලා තියෙනවා දෙලිපියා ඔව් අන්නේ දෙලිපියඹට ඕනනම් ගිහින් බලපන් මහා කන්දක් උදුර තියෙන ඔය කොහෙද බං ඔය මේ මොකද්ද මට දැන් මතක නැහැ බං උඹලා දැන් උඹලාගේ ඔය පාරවල නංගහලා තියෙන ඉංග්‍රීසියෙන් අපිට හොයා ගන්නත් බෑ ඒ ඉන්න මොකද්ද ඔය බං ඔය අනුරාධපුර යන පාරේ බං ඔය මේ මොකද්ද මහගල් කඩවලද මොකද්ද කියන පැත්තේ අන්න කන්දක් තියෙනවා මං ඒ කන්දේ ඒක කියන්නේ නාගාහි
නාගාහින්න කන්ද කියලා. නාග පර්වතයේවත් නාගාහින්න කියලා මහා කන්දක් තියෙනවා. අන්න ඒකේ මන් තියෙන සෙල්ලිපියක් බලහන්කෝ බං ගිහිල්ලා මේ මගේ නමත් එක්ක ලියලා තියෙනවා මහාකාල නාගජිත කියලා සෙල්ලිපියක් තියෙනවා පොඩ්ඩක් ඕක පොඩ්ඩක් පුළුවන් නම් හොයලා බලපන් කියලා කියනා වගේ මට දැන් ඇහෙනවා. පස්සේ මහා ඔළුව විකාරයි මහත්තයා යන අරු භූතියයි ලැහෙන් කියනවා. කොට්ටියද කොළයා කියලා ඇහෙන. රාසමද මහත්තයා මේ ටීවී එකේ කියනවා net fm එකේ අන්ලිමිටඩ් එකේ කතන්දර ටික. කියාගෙන ගියාම කතාව බලනකොට කතා විවරයක් නෑ මහත්තයෝ. ඒක වීඩියෝ එකක් බැලුවා මහත්තයෝ දුටුගම් තුමාගේ බිසව කවුද කියලා. බැලුවාම ඒක බැලුවම අපිත් හොයලා දැන් කවුද කියලා. කොහොමයි මහත්තයෝ මම මේ නිකන් අර ඔබතුමත් එක්ක ඔබතුමත් එක්ක මේවා කතා කරගෙන ඉන්නවා මහත්තයෝ කායකවත් කියන්නේ ඔබතුමත් එක්ක පාළුවට මහත්තයෝ මම මේ හිටියේ කතා කරගෙන. ඔබතුමා වා YouTube දෙක කරේ මේ දාන්න එපා කියලා හන්ද මොකද හොඳ නෑනේ මගේ කීර්ති නාමයක ඒක නිසා මේ මම මේ බැලුවේ මහත්තයා දාන්න කියලා මේ වැවේ කතාව හරි අන්න කීර්ති නාමයක හොඳ නෑ මහත්තයෝ මොකද දන්නව මට අපහස වෙලා කීර්ති නාමයක බැරිලා මේ මොන මොනයි දන්නේ නැහැ YouTube දෙක ඔබතුමා මගේ YouTube නාලිකාවට දාන්න එපා මොකද විශ්වාසයක් තියන්න බෑ ඒ තරමට අර භූතය රැටය මොනවා කියයි දන්නේ නැහැ හින්දා ඒක නිසා මේ YouTube गूगल मन गूगल ड्राइव क्या लेकर क्या ने गूगल ड्राइव का यावन तो बच्चा कौन से यावन नाम भी बड़ू हम भी मैं महत्त्व ना रा 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 मैं किया नहीं दिया तीनों आदम अंदर मैं बाल बूतिया की हुआ बूतिया की बुआ उसको मैं कुछ महत्त्व मारा पीसू किया क्या वाले एक तो हाँ मतलब यह हम दिया कितना ना आओ मगर हेतु महत्त्व में बूतिया की हुआ किया नहीं लगा බූතිය කලින් පාරක් බූතිය කියලා ගෝල් මාත් බුදුහාමරගේ බුදුහාමරගේ පිච්චු වෙන්නේ නැහැ කියලා. ආ. ආ ඒක පාරක් තිබුණානේ. බුදුහාමරගේ පිච්චු වෙලා නැහැ කියලා පුච්චන්නකොට පිච්චෙන්නේ නැල්ලු. බල මහාකාශ පාමුලා ආවලු. ආව දාර පැය පලාගෙන මිනි පෙට්ටි පලාගෙන ඇවිල්ලා යටිපත් උඩක වැදුරලු මේ මහාකාශ පාමුලාගේ නළලේ. ආ මහාකාශ ආවෝ පිටිපස්සෙන් වේගය අර පලාගෙන ඇවිත්නේ අර ආපු වේගෙට කද්දගල කියන්නේ මෙහෙම වදින මේකට නලල් දෙක ඇවිලා වැදලා මහාකාශ පාමුල බිමට අනිත් පැත්තට ගිහිල්ලා ගිහිල්ලා කොහොම හරි බැලුවලු මේ වැඩි හරියන්නේ නැහැ කියලා පස්සේ බුදු කට්ටියලා මල්ල රද්දාරු එකතු වෙලා බොඩිය උස්සලා උස්සලා නිකන් පෑහෙන කිව්ද කියලා ඒකේම මලගෙන ගිහිල්ලා ගිහිල්ලා තියලා දෙනවා මහයිසාල රම් පෙළඹු ගහක් ගාවේ කියලා ඕකට වන්දනා මාන කර ඉන්නවට තමයි දුටුගම රත්තුමාට කියනවා කියලා දිනවා මිනිස්සෙක් ඇවිල්ලා මේ අන්න මම බුදුහාමුදුරගේ දේහය දිනවා උඹ ඕක තැම්පත් කියලා මම ලෝකේ මහා ස්තූපය හදපන් කියලා. මහා ස්තූපය හදපන් කියලා මුළු ලෝකයාම වර්ණනා කරනවා මේ ලෝකේ කිසි කෙනෙක් ඊට වඩා ලොකු ස්තූපයක් හදන්නේ නැහැ. ඒකින්ද ඕකට මහා ස්තූපය කියලා වැටෙනවා. මේ ඊට පසු කාලේදී ඔවර ස්තූපාන්ත කියලා පොතකුත් ලියවෙනවා. ඒකින්ද උඹ මොක හදපන් කියලා දුටුගම රත්තුමාට කියනින් කිව්වලු. එතකොට ඊට කලින් අශෝක රාජ්‍ය දේවාන්තිස කෙනෙක් කියලා හීනෙන් කියලා වෙලා ඇවිල්ලා ලේකන ඇවිල්ලා තිබලු මෙතන මහතුපේ හදන්නේ ගම්මින් අබේ කියලා එකෙක් පහල වෙනවා ඒක තමයි හදන්නේ කියලා මිහිඳු හාමුදුරන්ට භූතයෙක් ඇවිල්ලා ඒ භූතයා කිව්වා කියලා දේවාන්තිස පහලා ඒ භූත කතා පොතේ තියෙනවා ඒක වෙනම භූත කතා පොතක් තියෙනවා මහත්තයෝ බලනවා භූත විද්‍යාව කියලා තියෙන්නේ පොතේ නම භූත විද්‍යාව ඒ පොත බලනකොට මහත්තයෝ භූතයයි ලා කතා කරනවා මුස්මාරණම් බලන්න බලන්න ඔය වගේ තා භූත පොතක් තියෙන මහත්තයා මම කියෙව්වා පහුගිය කාලේ මේ ડોක්ටර් කෙනෙක් කියලා තියෙන කතෝලික මොකක්ද ඒකට කියන්නේ කොග්ගල නිලමේ කියලා. ඔව්. ඒක තමයි කරම භූත කතා. ඔව්. ඉතින් ඒ භූත කතා බලලා පහුගිය කාලේ කවුද බිබිල කියලා බිබිල පාලමක් යන කඩුවක් හොයන්නේ කියලා. වැඩි වැරදි සමාජ්‍යෝ රෙගුලාසි පාලම රෙගුලාසි බෝක්කුවත් මේ කඩු හොයන්න කියලා කවුරු හරි ජනාධිපති ස්කොට් එකේ කට්ටියකට කෙරෙලා ආපදනකුත් තියෙනවා. එහේ මේවත් භූත පොත් බැලුවාම ඔයගේ වැඩ වෙනවා. ඉතින් කොහොම හරි මේ ඔය රුවන්වැලි සෑය භූමිය හදන්න කලින් මහත්තයෝ ඔතනට බැඳින මහන්සාර කම්දා.
විශාල ගල් පාවස කම්දක් ඒ කම්ද කපලා තමයි උගංගල් සෑබු මෙහෙලා තියෙන්නේ හැබැයි උගංගල් සෑය නම් ඕක නෙමෙයි මහත්මයා ඕක ඔය මැලිවම් මුදලාලි එකතු වෙලා ඔය නාගම් පණාවේ හාමුදුරුවලා එකතු වෙලා 1800න් පස්සේදී 1900න් පස්සේදී ගොඩනගපු ඔය හුණු පිළියංගල තියෙන තමයි චෛත්‍ය නියම උගංගල් සෑය නම් මහත්මයා පොළොවෙන් අඩි 200ක් විතර යට අඩි 180ක් විතර යට පානි කළු ගලෙන් කරලා තියෙනවා ඒක නිසා ඕක ඇතුලේ මහා විශාල ඕක ඇතුලේ බුදුරුවක් තැන්පත් කරලා තියෙනවා ඒ බුදුරුව එක පාට මහත්තු බුදුරුවක් තැන්පත් කළා මේ කියනවලු බුදුරුවක් ගල් පෙට්ටියක ඒ බුදුරුව එක පාටම පුපුරලා උඩට ඇවිල්ලා නිණ ඉබේ ගිනි ගන්නවලු ගිනි අරගෙන ධාතු පරිනිර්වාණය වෙනවලු ඒක වෙන්නේ මහත්තයා හරියටම දැන් අවුරුදු 2600යිනේ තව අවුරුදු 2600ක් ගියාම හරියට 5000යි ඒ ගල් පෙට්ටිය උඩට බුදුරුව උඩට ඇවිල්ලා ගිනි අරගෙන විනාශ වෙලා ධාතු පරිනිර්වාණය වෙනවලු ඊට පස්සේ මේ චෛත්‍ය හදම කුමාරයා ඉන්නවනේ දුටුගම රජුව එයා මතු බුදු වෙනවලු පොතක කියලා තියෙනවා එහෙම කතාවක් තියෙනවා වෙන කියන්නේ දැන් නෑ නාට්‍ය ඔබ තුමාගේ බැටින් බහිනවනේ එහෙනම් මම හිතා විනාඩි 40ක් විතර කතා කරලා මන්ද දයක් මට අමතක වුණා මහත්තයා කිව්වනේ මේ 2035 පාලකයෙක් ගැන මොකද්ද කිව්වා කියලා මහත්තයා ඔබතුමාට දැන් මම කලින් උත්තරය අර බච්චන ගමන් කෝලේ පොඩ්ඩක් ඔන්නම් අහන්න අමතක වෙයි මට කියලා මේ භූත කතා කතා කරන අමතක වෙනවා අපි වීඩියෝ කලින් ඉවර කරානේ ඒක මේකට අර වීඩියෝ අගට මහත්තයා මේ වීඩියෝ එක බට් කරන්න හොඳේ වෙනස් කරන්න එපා කපන්න ඔව් මහත්තයා ඊයලා එක පාටම අර භූතයා ඔව් ඒ භූතයා වෙනවා නිකන් ඇඳ උඩට ආවේ නිකන් මහ විශාල රෝස පාට සහ කහ පාට මිශ්‍ර අමුතුම ලස්සන පාටකින් මේ මාවා දිව්‍යාංගනාවක් ඔව් දිව්‍යාංගනාවක් වගේ කෙනෙක් අයලා මේම හරි ලස්සනයි සල්ව පිළියනලා උඩ කියන්න බෑ ලස්න ආධාරියල පාර්වති දිව්‍යාංගනාවක් මම එහෙම කියන්නේ මම පාර්වති දිව්‍යාංගනාව දැකලා තිබුණා ඒකයි කියන්නේ හරියටම ඇත්ත කියලාද මන්ද පොලුත් වැටෙනවා එතකොට මහත්තයෝ පොලයක් ගන්න ගහෙන් පොල් ගන්න මෙවලන් තියෙන එතකොට මහත්තයෝ එක පාට ආවා ඒයි නර පණුවා උඹ දන්නවද මං කවුද කියලා මං කොහොමද දන්නේ කියලා මං තමයි බල රුවන්වැලි සෑය මුදුනේ ඉන්නේ රුවන්වැලි සෑයට අධිපති දිව්‍යාංගනාව කිව්වා මට එක පාට සාදු 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 කිව්වලි මහත්තයෝ දෙක උඩට ගියා මෙහෙම එක පාට. ඊළඟ සාදු 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 කිව්වා. කියනවල කියනවා. ඒ නර පණුවා. ඊට සැරෙන් කතා කරේ. ඒ නරයා. තා දන්නේ නැයිද? මේ රටේ පාලකයා විරාජමානව ඉන්න බව. මං කො මන් දන්නේ නැහැ. දිවියන් අහන්න එහා පාලකෙක් ඉන්න බව. අපි හිතන් ඉන්නේ ඇමරිකන් කාලේ කියලාද? නෑ බොල මගේ පුත්‍රරත්නය. ගෝඨාභය. ඔව්. සංසාරගත පුරුද්දල දැන් රටේ පාලකයා වෙලා ඉන්නේ මගේ පුත්‍ර රත්නය 2035 සැප්තැම්බර් මාසේ 21 වෙනකන් මේ රටේ පාලකයා මේ රටේ වෙන කිසිම දේශද්‍රෝහියෙකුට මේ පාලන තන්ත්‍රය බිඳින්න බෑ කියලා ඔය ටෙලිෆෝන් කාරේන්ටයි අලිය හෙන්දුව කරකෝ කරකෝ එන උන්ටයි එම හෙන්දු කැදිච්ච අලින් උන්ට පැලත්තර ගහපු අලින් උන්ට බෙල් එක නවත්තලා මාලිමා දාපු උන්ට ඈ ඔය ටෙලිෆෝන් කරකෝන උන්ට එම මේ මගේ පුත්‍රත් මේ එළවන්න හම්බ වෙන්නේ නැහැ කිව්වා 2035 සැප්තැම්බර් 21 වෙනකම් 21 වෙනකම් දිනෙත් එක්කම එහෙම කිව්වා දිනෙත් එක්කම කිව්වා එකම කිව්වා එක පාට නිකන් දුවරින් බොත උනා මාව නිකන් මාව ඇඳෙන් උඩට වැහෙලා මෙහෙම දෙන්න දක් ගාලා මේ දාස්තිකේ ඉන්නම නෑ මාසේ රැළ බුදියා ගන්න දෙන්නේ ඉතින් ඊට පස්සේ එයාගෙන් පස්සේ පාලකයෙක් ගැන කිව්වද නෑ ඊට පස්සේ පාලකයෙක් නෑ කිව්වා එයා කෙලින්ම කිව්වා මහමෝද ගොඩ ගන්න චීන යට වෙලා විනාශ වෙලා චීන හැත්තෑවේ දැන් රට කනවාපු අපේ කොල්ලවත් අල්ලගෙන හොඳ එක පාට ආරම කිව්වා අපේ කොල්ලත් අල්ලගෙන චීන හැත්ත රට කනවාපු වැව් ටික ඊළා ලොකු කොල්ලත් දෙවෙනි කොල්ලා වැව් හාරනවා කඩු හොයන්න පස්සේ මං
මට දැන් මට නිකන් හරි ගැම්මක් ආවා මම එකපාරට කවුද යකෝ මේ කතා කරන්න ගෑනි කියලා එකපාරට කිව්වා මං ගෝඨාභගේ මෑණියෝ කියලා බාලෝර ගෝඨාභරාජ පස්ස මහත්තයාගේ මෑණියන් දිව්‍යාංගනාවක් වෙලා රුවන්වැලි පැයේ මුදුනට උඩින් ආකාශේ වැඩවාසය කරනවා එයා තමයි ඇවිල්ලා මේ පණිවිඩය කිව්වේ ඕක මට පස්සේ මතක් වුණේ හරියට ගෝඨාභේ සිංගප්පූරේ නැ ලංකාවට ඇවිල්ලා ඊසබවලා කියන්නේ මාත නුවර ඔය බෝගහගාවට හරියට කොහෙද මහත්තයා කියන්නේ राजनी अब तुमा चंद हेटहत लस हद्दा सस्य हत्ते हया गन्ना सेक कपाटे गैरु के नाम हरियत माचे वो या बोधिये गाव दे मुका दे बोधिये नमस समझो ना गैटर में बोधिये गाव दे गैटर में दाय तो नहीं तो काट के लाना है इस दिया इन पास से समय हाईल जाने का चीज चले जिन मटर में दाव से मातो रहेगा इंडियन में अच्छा මහත්යම තෝරගන්න මේ වටනේ මාල් කේස් එක ගන්න මහත්තු මට පෑතිස්ස එක එක ගෑනු වෙනවා දිව්‍යාංගනාව කියලා එනවා යක්ෂය කියලා එනවා ඇවිල්ලා විස්තර කියනවා උඹ කියාවම් බය නැතුව මගේ පොත්තරත් මේ ගෝඨාභය 2035 සැප්තැම්බර් 20 වෙනකන් මේ එක මාලිමා කාර්යයේ කොටුවක් එක ටෙලිෆෝන් කාර්යයේ කොටුවක් හෙන්දුව කැලිචාල් නොන්නි ගන්න අලින්ටවත් මාව පන්නන්න බෑ කියලා කිව්වා මගේ පොත්තරත් පන්නන්න බෑ කියලා කිව්වා मट मेक महत्व गोटा भी महत्व कोल दिया मत मैं हमें इस गोटा भी महत्व पोल आवे पवित्र चित्र दिल के मंद आने कवल का मंद कवल बजिंगा भाड़ खाली आई पार्लमेंट अवल महत्य स्कूल आवल पार्लमेंट आवल अरे एक मत महत्व हत्या विना सेवा पार्लमेंट विना सेवा स्कूल विना सेवा वैडी नगल मत बला मे लंका स्कूल आवीन नोलवा गुरु गुरु नोलवा गुरुंगे मानसिक आसती नतीवा लमागे मानसिक आसती नतीवा मे मटी हरक मोल अभ्यापक मे विनाश वेवा मे रटे इतिहास विकुच्चिक उगन मे फरसुद्ध अभ्यापन क्रम नतीवा लंका चीलूम इकोल गिनी गनी प्रार्थना कर अभ्यापन और अभ्यापन लंका विश्वविद्यालय गिनी गन इकोल गिनी गन पीवे मे अभ्यापन से गिनी मेरे अट गंगल गलोला මිනිස්සු මැරිලා නව රජෙක් පහළ වෙලා මුළු ලෝකයම පාලනය කරන්නේ 2050 කියලා සිද්ධියක් වෙනවා මහ විශාල සිද්ධවීමක් 2043 මොහොත කොට ගල්ලා කෝටි ගණන් ජනතාව මැරෙනවා හැබැයි ඔය 2036 හතේ වෙනවා කියන එක නම් හැබැයි එච්චරම ලොකු විනාශයක් නෙමෙයි චීනයයි ඇමරිකාවයි ලංකාවයි වගේ අර පුරවැසි භාවයේ තියන අයටම මේක වැඩිම බලපාන්නේ يعني චීන පුරවැසි භාවය එංගලන්තේ अमेरिका पूर्वी भारत मे रखे इन देशपालन क्षेत्र बड़कोमी भूत हर तदाई मत दिव्यांग कलिंग भूतिया भूत हर तदाई मे दुवित पूर्वी भारत उठा उम्मीद मे रखे उपांग
ඒකයි භූතය උනත් කැමති මේ රටේ මුණ්ඩ ඒ කියන්නේ මට වග කීවන්නේ නැහැ නේද උරේ හින්ද වෙන්නේ නැති මම මම නම් දන්නේ නැහැ මං හරියට දන්නේ නැහැ ඒ සාමාන්‍යයෙන් හැබැයි අර ගීතා කුමාරසිංහ වගේ හැබැයි මෙහෙම එකක් තියෙනවා මේ භූතය කොහොම කිව්වත් මේ චීන අධිරාජ්‍යයේ මේ රට බාදුනේ මං ඉවරයි මහත්තයා පාලනය කරන්න කියලා මොකද අංග මීට අවුරුදු 7000කට පියරුනේ මෙහෙන්නේ කී චීනද තානාපති යාර තේද මාත දිගේ लंका प्रथम सानापति लंका एक नियम ताता रकी रका की रखिया ये रका अन्ना प्रहवाद ने इन्नो की ये आत्मा में किए कि एक और लिया लगा दिए ना ऐसा कुछ मैं बड़ा हुआ ला बाहर नकमा थी मम्मी ओ जब मागे माता में जब मैं प्रश्न को किया ना थी जब मम्मी खापन दर निकांग में आवर किया पिए ना वाले मैं कावला का मटर मटर कहाँ निपाल जयरत्न पत्राची मुकद जयरत्न पत्राची शास्त्रीय व විද්වත් මත අනුව මූලාශ්‍ර ඇතුව පුට්නෝට් පාදක සටහන් සිටියම් සහිතව අති ශ්‍රේෂ්ඨ ග්‍රන්ථයක් කියලා තියෙනවා දකුණු බුදු සිරිපත පිළි මක්කම සහ රාවණ රජුගේ සෙල්ලිපි ඒ වගේම 2007 වසරේ ලෝකයේ හොඳම පොත ද ලොස් ඩිනාස්ටි මගේ තා පොත් මහා රාශියක් කියලා තියෙනවා පොත් 56ක් එළෝඩිය සහ මිශ්‍ර සිංහල හොඩිය ඒ මම ජයවර්ධන බසදාසි ඒ මගේ ලේඛන කලාව පොතපත ලිපි ලේඛන අභියෝගාත්මක ලිපි ලේඛන මම මේ දැන් ඔබතුමාත් එක්ක කියේ මහත්යෝ මේ මගේ අදහසක් නෙමෙයි මම ඊයරෑ පෙරේදරෑ මේ ලබත් දෙක තුනේ රෑ මට හීනෙන් භූතෝ ඇවිල්ලා කියපු කතා මේ කිව්වේ එහෙනම් අර මගේ පොත්පතෝයි මේ භූත කතායි පටලවා ගන්න එපා හොඳ ඊට පස්සේ වැරද්දක් නේ හිතන්නේ ඔව් වරදවා හිතනවා නේ නිසා ඒ භූතියා තමයි කිව්වේ මට ඇවිල්ලා දිව්‍යාංගනාවත් එක්ක පස්සේ ආවේ ගෝඨාභය මහත්තයා 2035 සැප්තැම්බර් 21 වෙනකම් මේ රටේ ජනාධිපති කියලා ඒ බෝධියා තමයි කිව්වේ. ඒක මේ මා මෙහෙම අල්ලා ගන්න එපා මම මේ ගෝඨාභය මහත්තයා කඩියනවා කියලා. මට ওই දේශපාලන කරනුන් එක පරේක්වත් මට වැඩක් නැහැ පාර්ලිමේන්තු වෙන 226 ම මැරලා හැන්දිකාවලා මුන් පණ පිටින් අපාය අර යන්න කියලා මම කියන්නේ අර තෝණුතර ආඳුර රුවන්ගසාර ධාතු කේන අපා පොළව බලාගෙන ගියා වගේ. ඔව්. හරි. ලංකාවේ තියෙන විශාලම ගල් නිර්මාණ මාතිය අද විශේෂ අධික يعني කන්ටේනර් ටැංකි තුනක් එක උඩ පැටවුවා වගේ මහා විශාල ගල් කුට්ටි වලින් හදපු මහා ගල් බැමි ඔය රාජසමදේ මහත්තයා කඳු මුඳුන් වල තියෙනවා කියන්නේ මහා ගල් බැමි ඒ වගේ ඒවැයි විශාලම ගල් බැම තියෙන මහත්තය මරණ කරන මානෑ කන්ද කියන එකේ තියෙන්නේ ඒක තියෙනවා ඒක දැන් සමහර ඒවා ගල් බැමි නෑ මහත්තය වෙනම පිස්සෙක් විදියටයි ගණන් ගන්න. ඒ නිසා ඔබ කියාවම මට ප්‍රශ්නයක් නැහැ කියලා. ඒතකොට රාසෝමදේ මහත්තයා සාස්ත්‍රීයව කිව්වම එතුමට මේ රස්සාව නැති වෙනවා විශ්වාමතුම ආව කියලා රජෙන් නිරපායිනවා. ඒ මම කැලණි කැම්පස් එකේ මානව සාස්ත්‍ර පීඨයෙන් ගහනවා. පාලි අධ්‍යනම්යෙන් ගහනවා. ඒ නිසා රාසෝමදේවල මේක කෙලින්ම කියන්න බෑ බුදුහාමුදුර ලංකාවේ කියලා. ඔබ කියාවම කෙලින්ම. දැන් ඔබ කොහොමද පිස්සන්නේ බං? ඒ නිසා मालिकावे
අවුරුදු 2500ක් අක්ෂර වලින් ලියලා තිනවා ඔය මාලිගාව ඇතුළට ගිය මිනිස්සු මහත්වෝ මේ මෑත යුගයේ ඒ ඔබතුමාට කියන්නේ සුද්ධ ලංකාවට ආවට පස්සේ එහෙම නැත්නම් 1815න් පස්සේ එහෙම නැත්නම් 1900න් පස්සේ මේ අද දක්වා ඔය මාලිගාව ඇතුළට ගිය එක මිනිස්සයයි ඉන්නේ මාලිගාව ඇතුළට ගිහිල්ලා අපි එක මිනිස්සයා ඉන්නේ. එතකොට මාලිගාවට යන්න කියලා ඔළුව දාලා බලලා බැලුවා එක්කෙනෙක්. එයාගේ නම මහත්තයෝ පියසේන බාසුණියා කියලා. එයා මේක බල්ලා වෙලා ගෙදර ගියා. ගෙදර යනකොට මගදී නයාගහලා මලා. එතනින් වැඩේ ඉවරයි. එතකොට අර අනිත් එක්කෙනා මාලිගාව ඇතුළට ගියා. ये मुल मालिका वैद्य विद्वत्मा बीवे चतना इंद्र प्रजापति जो वीर यही चुप जाना ये आसनोल बुद्धिया के ना पचीन महारत्मा हिट वो आसनोल टी ला बेसमुना सुमा के पुता वे इंद्र कुमार हिटू मा ये हेमचंद्र राउंग गाल गाला तब सेविका वारे हिटू कामबर वे रिंगला कोम कला मे मनुष्य के हिल में गिहिला पाहुदा पाहुदार पाहुदा उसे पोलोवट आविल्ला एक पाठ उड़ेटर ये आविल्ला मात्यो මහත්ය ඒ මහත්ය ඒ මනුස්සයාට කට්ටිය අහලා තියෙනවා මේ උඹ කොහෙද මේ දවස් දෙකේ ගියේ කියලා. මට අර කලින් කතාව කියන්න බැරි වුණා මහත්ය පොඩි වැරදීමක් වුණා. අර බාස්සනේ මලේ ඉඳන් නෙමෙයි ඉඳන් නෙමෙයි ඉඳලා තුනට පස්සේ. ඊට පස්සේ මේක ඇහිලා උඹ මොකද බං ගියේ වැට්ටාවේ නැත්ද කියලා අහලා තියෙනවා. ඇව්වා මේ විස්තරේ කියලා. ඒ කියලා ඇවිල්ලා ගෙදර යනකොට තමයි පියසේන බාස්වරෙන් නයා ගැහුවේ. අර මනුස්සයා ඇතුළේ ඇවිල්ලා මනුස්සයා ඒ වලින් ඉඳන් මහත්තයා ගොත ගහනවා කතා කරන්නේ. කතා කරනවා බස් බස් ගන්නවා. ඊට පස්සේ කියවනකොට එක එක කියවනවා. දැන් ඒ මනුස්සයා පිස්සු කියලා. ඒ මනුස්සයා ලංකාවේ නගරෙක ඉන්නවා. හොඳද? තවම. ඔව්. ඉතින් මම ඒ මනුස්සයාගේ පොටෝ එකක් ගන්න කියලා යන්න කියලා ඈතිනකොට ජන පන්නේ පාපයක් හැදෙයි කියලා හිතාගෙන ජන කෝලාහලයක් වෙයි කියලා හිතාගෙන මම ගියේ නැහැ. එතකොට ඒ මනුස්සයත් එක්ක පොඩි වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා හිතාගෙන ගියාම ඒක හරියට නැහැ. ඒ වැඩේ බාධාවක් වුණා. නමුත් මහත්තයෝ මම මේ වැඩේ බාර දෙනවා මහත්තයෝ මේසම් බාස්ුණා කියන උට. ඔව්. මට මේ ඊයේ මහත්තයෙක් එකපාරට රෑ හීනෙම ගෙහැල්ලක් කිව්වා පත්‍රයාජ් මහත්තයා මේ මාලිගාව ඇතුළේ ගිය මිනිස්සයා ඉන්න තැන දන්නවා. එතුමා ඒක තාම ජීවතුන් අතර ඉන්නවා. ඒ තැනම ඒගොල්ලෝ එක්ක වැඩකෝ මේ සම්බාස්කෙනෙක් තමයි මේ විස්තර කිව්වේ කියලා. අර යාමට එක පාට හීනෙන් කිව්වා අයියලා. එතකොට මේ එයා ඉන්නේ පැත්තමයි. එයා ඉන්නේ මහත්තයෝ කොහෙද හරියට කියලා නම් මහත්තයා මේ මට මතකේ හරියට මහත්තයා මේ 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 ඔය කොළඹ නුවර කුරුණෑගල පාරයි නුවරින් කුරුණෑගලට එන පාරයි හොඳද? නුවරින් කොළඹ එන පාරයි නුවරින් කුරුණෑගලට යන පාරයි ඔව් හරිද? ඔව් නුවර ඉඳලා කොළඹ එන පාරයි ඔව් එනනම් කොළඹ ඉඳලා නුවර යන පාරයි අතර මැද හරස් පාරක් තියෙනවා. මේ පාරවල් දෙක ඒකාබද්ධ වෙන. ඒ කියන්නේ මුතුමාගේ මං කියනක පැහැදිලිද නැහැ. කොළඹ නුවර පාරයි නුවර කුරුණෑගල පාරයි මේ සම්බන්ධය. සම්බන්ධ නැහැ. මැදින් එන අතුරු පාරක් තියෙනවා. ඒ අතුරු පාර එනකොට තමයි මහත්තයෝ කටාරංගල රජමහා විහාරය කියලා මා විශාල බෝඩ්යක් දාපු අඩි 6ක් විතර බල්ලෙක් ඉන්න පම්පලක් තියෙනවා මහත්තයා. ඒක එනකොට එන්නේ පාරේ තමයි ඉන්නවා කියලා කියන්නේ. ඉතින් ඒක නිසා මේ මම ඉන්න තැනක් දන්නවා, නමක් දන්නවා, ඒ ඉන්න කඩයක් දන්නවා, ඒ මනුස්සයා කරන රැකියාවක් දන්නවා, සියල්ලම දන්නවා. මේක කියන්න බැරි හින්දා මම මේ කිව්වේ. ඔව්. හෙට ලබන පපිය වෙනකොට අපි මේ මනුස්සයත් එක්ක සාකච්ඡාවක් කරනවා, එහෙම නැත්නම් ෆොටෝ එකක් ගන්නවා. මේ මේක සමාජගත වෙයි කියලා මම ජාත කිව්වේ. කියන්න බෑනේ. දැන් මන් දෙයක් කෙලි කරපු ගා මහත්තයෝ ඉල්ල පහුවදා කියලා මේක වීඩියෝ කරලා දානවනේ. ඔව්. ඒ නිසා මට ආපහු ආයි කිව්වනේ එකපාරට පාන්දර පහමාට ගාවක එකපාරට නිකන් අමුතු ආලෝකයක් වගේ ඇවිල්ලා එයි නරයා. ඔබ කෙලින්ම කියාපන් බය නැතුව. ඔව්. රාජසෝමදේව මහත්තයා කියන්න කියලා. බුදුහාඳුනෝ කියන පුජ්‍යලයා ඉන්දියාවේ ඉන්න ගෞතම සාමි නෙමෙයි. ජෛන මහාවීර නෙමෙයි.
ඔය සිද්ධාත් කුමාරයා කියලා මේ සුද්ධෝදන්තලා විපදිච්ච මේ ලංකාවේ ඔය මේ මේ අම්පාර පැත්තේ ඉන්න ඒ ශාක්‍ය වංශික පරපුරේ හරිද ඔය දීඝ කියන වාසගම් තියෙන පරපුරේ අයගේ කෙනෙක් තමයි මේ ඔය කියන කෙනා මේ බුදුහාමුදුරු කියලා දැන් කියන්නේ එයා කෙලින්ම මේ නාගදීපේ මේ පිටපු ඒ ඒ එයා හරිද නාගදීපේ කියලා බණ කිව්වේ ඔව් පුවමු දිවෙන් තමයි ගියේ ඒ පුවමු දිවෙන් කියලා නාගදීපේට ගිහිල්ලා හිටපු ඒ අර මේ 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 ඒ හාමුදුරුවොත් එක්ක සම්බන්ධකම් තියෙන මේ මේ ඔය දීඝවාපියේ තපස්සු බඩුවකට සම්බන්ධව ඒ දපතිපුත තිසපුතන දෝබතිකන දෙන්නේ කියන සෙල්විපිය තියෙන සංග වල සම්බන්ධව ඒ ඒ දීඝ ලම්බක නුවර ඊළඟට මේ මොකක්ද කියන්නේ කසබ නගරය ඒ කියන්නේ අක්කරපත්තුව අම්පාර ඒ මේ පැත්තේ තමයි මේ බුදුහාඳුරුවන්ගේ ඥාති හිටිය ඕක ඔබ කෙලින්ම බයන්සෝ කිහාම්බන් කියලා කියන්න කියලා මට කෙලින්ම ඒ භූතියා කියනවා රාස්වමද මහත්තයා කියන්න කියලා මම මේ පණිවිඩේ කිව්වේ මහත්තයෝ ඔව් ඒක යා ඒ තුකම කියන එක නේ ඒක මහත්තයෝ එතුමාට එහෙම කියන්නේ මම භූතියෙක් කියලා කිව්වට මහත්තයා මට කිව්වට රාස්වමද මහත්තයා භූතියා කිව්වා කියලා කියන්න බැරි එතුමා හැලුවලක් වෙනවා මොකද මේ වෙලාවේ අන්ර කීචි ගමගේ මහත්තයා පත්තුරු යන ගානේ මහත්තයෝ රාස්වමද මහත්තයාගේ ආචාරවාදී හොරපාදියක් කියලා ඒතකොට නාමිත් සංකල්ප ඥානරත්න හඳුනලා කියනවා කියන්නේ මේ එන්ජියෝ කාර්යය කියලා ඒ නිසා මම මතර දැන් භූතිය ඇවිල්ලා කියනවා පණිවිඩ ඔව් ඉතින් ගැලින්ම කියන්නේ කොහොමද බයලද තොට කොහොමද කෙලවලා තියෙන්නේ දැන් රාසෝමදේ මහත්තයාට මට කියන්නේ කියලා කිව්වේ තොට දැන් කොහොමද කෙලවලා තියෙන්නේ නැත්නම් පෙම් එකේ අන්ලිමිටඩ් වලහන්ට කියලා එහෙනම් තෝ කෙලින්ම කියාපිය තොට රජිය රජේ වැටිව පහේ වුණාට කවන්නේ තෝ කෙලින්ම කියාපිය මේ සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් උපන්නේ ලංකාවේ මහනුවර බඹරගල රජමහාවියාරේ මේ මේ කොළුවා වැදියේ ප්‍රජාපති හිටියේ මේ මේ මෙහිරිවරුන්නේ මේ 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 සප්පතිය ගතකලේ ඉසිම්බැස්ස කර පැත්තේ හිටියා අරවයි මේවයි ඔක්කොම කතන්දර අර විසමුණ රජතුමාගේ අනිත් රජුෝ විගේ මේ දත්ත රජතුමා හිටියේ මේ බුදුගල හරිද ඔය දියේ ඉන්න පැත්තේ ඔය සෙල්ලිපිටි ඔක්කොම එකකොල ඔබ බයනසු කියාපන් කියලා කියන්න කියලා මට කිව්වා රාසෝමදේ මහත්තයා මම මේ පණිවිඩ මහත්තයා ඔබතුමාට කිව්වා ඔව් දැන් අපි මේකෙන් ඉතින් එයාට ඒක දැනගන්න කියලා හරිමු ඔව් වල්වටාරන් ඕන්නේ පිංලිගේ වාර්තා ඕන්නේ කෙලිම රසියා කියන්නේ ලංකාවේ තිබු රකි රාණතුමාගේ අම්මාගේ තාත්තා කියලා කියන්නේ කියලා කෙලිම කීවා ඔව් ඔබතුමා එනම් මේ පණිවිඩේ කොහමරි දෙන්න එනවා ඒකත් හොඳයි මහත්තයා මම මේ කිව්වේ අනේ මහත්තයෝනේ මම මේ මංගේ අදහලා නෑ මට මේ රැට හීනෙන් අර භූතයෝ කියනවා කිව්වේ හොඳ හරි හරි ඒක දැන් අපි කිව්වනේ කට්ටියට ඔව් 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 එනම් මහත්තයා බොහොම ස්තුතියි හොඳයි හොඳයි ඔබතුමාගේ භූතයෙන් ගියම පිටයි